ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වෙලා තියෙන අපට අපේ ජනාධිපතිර කදා ගන්න ඕන කියන එක වෙනත් පක්ෂවලට වගේම පක්ෂයේ උඩ ඉඳන් පල්ලහැට බිම් මට්ටම දක්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතනක හෝ ගිහිල්ලා විනාශ වෙනවට කවුරුත් කැමති නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි සන්ධානයකින් තමයි හැමදාමත් තරඟ වැදලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේ ඉඩ තියෙනවා. ඒ සඳහා තමයි අපි සාකච්ඡා පවත්වන්නේ. අපි අපේ පැත්තෙන් අපි සාකච්ඡා බොහොම සුහදව පවත්වනකොට ජනාධිපති අපේක්ෂකතුමාත් එක්ක රැ සාකච්ඡා පවත්වලා පහවදා උදේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දෙන් ආපු මන්ත්‍රීවරුන් නම් කමක් නැහැ. ජාතික ලෞස්ත්‍රයේ පක්ෂයට අයිති මන්ත්‍රීවරු දෙන්නෙක් පොහොට්ටුවේ සමාජිකත්වයේ ලබා දීම උත්සවශ්‍රී ආකාරයෙන් බොහොම හිනා වෙලා සතුටෙන් ඒ ඇයට සමාජිකත්වයේ ලබා දුන්නේ මේ සාකච්ඡා බිඳවට්ටන්නද කියන සැකේ නම් මාතුල තියෙනවා. මෙච්චර කාලයක් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බයිනවා පොහොට්ටු එකක් කියලා. නමුත් දැන් එකපාරට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ගිහිල්ලා එතුමත් එක්ක සාකච්ඡා කරනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තුමායි කට්ටියයි. මොකද්ද මේකේ තේරුම? නෑ, ඉතාමත් පැහැදිලිව අපි පොහොට්ටුවත් එක්ක සන්ධානගත වෙන්නේ නැහැ කියන කාරණාව සත්‍යක්නේ. අපි සන්ධානගත වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයකට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තියෙනවා. ඒ අපි හදන පුළුල් සන්ධානය තුළ ඒ සන්ධානය මේ රට කොහරද ගෙනියන්නේ? මොකද්ද වැඩපිළිවෙල? ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ඊයේ රෑ කතා කරලා අද දවල් වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරු දෙන්නේ පොහොට්ටුවේ සමාජිකත්වය ගන්නවා කියලා කියන්නේ මේ තියෙන සම්බන්ධය බිඳින්න හැදීමක් මිසක් මේ සම්බන්ධය ශක්තිමත් කරන්න හැදීමක් නෙමෙයි. ශක්තිමත් කරන්න කොහොමද? ඊයේ රෑ ජනාධිපති අපේක්ෂකයත් එක්ක සාකච්ඡා කළා. පැය 24ක් යන්න කලින් ඒ පක්ෂයේ සමාජිකත්වය ගත්තා. මේක හරියට මහින්ද රාජපක්ෂ මහත්තයා ඔක්තෝබර් 26 වෙනිදා අගමැතිකම අරගෙන දවස් දෙකකින් පස්සේ පොහොට්ටුවේ සමාජිකත්වය ගත්තා වගේ.